Welcome back to my channel. ඉතින් ඔයගලන් හැමෝවම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා green card lottery ගැන. ඒ කියන්නේ ඒකේ basic අපි දැනගත යුතු සියලුම දේවල් මම ඒ වීඩියෝ එකේ දැම්මා. ඉතින් මම එතනදී මම promise වුණා මම green card lottery එකට අපි මේ upload කරන pitch එක ගැන. ඒ කොහොමද මේ pitch එක ගන්නෙ? මෙන්න මේ දේවල් ගැන වෙනම වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඒ අපි green card වලට apply කරන pitch එක සම්බන්ධව තියෙන වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද අපි අනිවාර්යෙන්ම අපි පින්තූරයක් green card lottery එකට upload කරන්න ඕනේ, attach කරන්න ඕනේ ඒ application එකට. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අනිවාර්යෙන් වැදගත් වෙනවා. දිගටම මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකේ හැම දෙයක්ම මම ඉංග්‍රීසි වලින් තමයි කරලා තියෙන්නේ. මොකද එතකොට ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ එක දැනුමක් ලබා ගන්න පුළුවන් හින්දා. හැබැයි මම මේ හැම දෙයක්ම සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මුලින්ම මේ රික්වයර්මන්ට්ස් ගැන අපි කතා කරමු. ඉතින් විශේෂයෙන්ම ෆොටෝ රික්වයර්මන්ට් එක කියලා කියන්නේ මේ green card lottery එකේ වැදගත්ම අංගයක්. ඒ මොකද කියලා කිව්වොත් දැන් අපි හිතමු ඔගොල්ලෝ lottery එක apply කරා ෆොටෝ එකක් දාලා. හැබැයි ඒ ෆොටෝ එක මත සමහරක් වෙලාවට ඔයාගේ green card lottery application එක reject වෙන තියෙන chance එකකුත් තියෙනවා. ඉතින් මේ හින්දා අනිවාර්යයෙන්ම green card lottery එකට මේ ෆොටෝ එක කියන එක ගොඩාක් වැදගත් අංගයක්. ඔයා මෙඩිකල් ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයාගේ ඔයා නම් ප්‍රයිමරි ඇප්ලිකන්ට්, ඔයාගේ හස්බන්ඩ් ඔයාගේ වයිෆ් සහ ඔයාගේ අවුරුදු 21ට වයසට අඩු ඔයාගේ දරුවන්ගේ මේ හැමෝගේම ෆොටෝස් මේකට ඇඩ් කරන්න ඕනේ. අපි මේ අප්ලෝඩ් කරන ඔයාගේ පිච් එක ඔයා මාස 6ක් ඇතුළත ගත්ත කලර්ඩ් පිච් එකක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ පිච් එක පැහැදිලි වෙන්න ඕනේ සහ කිසිම ෆිල්ටර් එකක් මේ පිච් එකට පාවිච්චි කරන්න එපා. පිච් එකේ බෑග්‍රවුන්ඩ් එක ගැන කතා කරද්දී ඕගොල්ලෝ මේ පිච් එක ගන්න ඕනේ වයිට් බෑග්‍රවුන්ඩ් එකක් ඉස්සරහ. ඉතින් හදිසියේවත් ඕගොල්ලෝ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා මේ පිච් එක ගන්නවා නම් සමහර ස්ටුඩියෝස් වල කියනවා ඒගොල්ලන්ගේ බෑග්‍රවුන්ඩ් එකකින් ඒගොල්ලන් අරගෙන ඒගොල්ලන් එඩිට් කරලා දෙන්නම් කියලා. හැබැයි ඒ දේ කරන්න දෙන්න එපා. ඕගොල්ලන් එහෙම නොත් වෙන ස්ටුඩියෝ එකකට යන්න. මොකද අනිවාර්යයෙන් වයිට් බෑග්‍රවුන්ඩ් එකක් ඉස්සරහ තමයි මේ පිච් එක ගන්න ඕනේ. මේ පිච් එකේදී ඔයා තියන්න ඕනේ හෙඩ් පොසිෂන් එක ගැන කතා කරොත් ඔයා මෙතනදී ඔයාගේ හෙඩ් මූණ කම්ප්ලීට්ලි විසිබල් වෙන විදිහට පිච් එකේ සෙන්ටර් එකේ තමයි තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා ෆේස් කරන්න ඕනේ කැමරා එකට ඩිරෙක්ට්ලි. ඔයාගේ කොණ්ඩෙවත් කිසිම දෙයක් මූණට වැටෙන්න බෑ. සහ ඔයාගේ ඇස් ලස්සනට ඕපන් ඇන්ඩ් විසිබල් වෙන්න ඕනේ. ඔයා කණ්ණාඩි දාන කෙනෙක් නම් ඔයාට කණ්ණාඩි දෙක ගලවලා තමයි මේ පිච් එක ගන්න වෙන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ පිච් එක ගන්න ඉදි hina වෙලා දින්න ඕනේ නැත්නම් කොහොමද ඉන්න ඕනේ කියලා. ඉතින් ඔයා මෙතන න්‍යූට්‍රල් ෆේස් එක්ස්ප්‍රෙෂන් එකක් තමයි දෙන්න ඕනේ. ඔයා hina ලකුවට hina වෙන්නෙත් නැතුව, ඔරවගෙන ඉන්නෙත් නැතුව, ලස්සනට පොඩි hinaවක් එන විදියට දත් පෙන්වන්නේ නැතුව මේ පිච් එක ගන්න ඉදි ඔයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් තියෙන්න ඕනේ. මෙතනදී හිසාවරණ ගැන කතා කරද්දී ඔයාගේ රිලිජියස් රීසන්ස් මත ඔයා හිසාවරණයක් දැම්මට කමක් නැහැ. හැබැයි ඔයාට බේස්බෝල් කැප් නැත්නම් බීනී නැත්නම් හැට් මෙන්න මේ කියන කිසිම හෙඩ් වෙයර් එකක් දාන්න බෑ. ඒ වගේම තමයි ඔයා ආගමික අවශ්‍යතාවයන් සඳහා හිසාවරණය කරත් ඒ කිසිම දෙයකින් ඔයාගේ මූණ ආවරණය වෙන්න බෑ. මූණ නිරාවරණය වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයා කණ්ණාඩි දාන කෙනෙක් නම් ඔයා හැමදාම කණ්ණාඩි දාපු කෙනෙක් නම් ඔයාට පිච් එක ගනිද්දී ඔයාගේ ස්පෙක්ස් දෙක ගලවන්න වෙනවා. ඉතින් ඔයාට ස්පෙක්ස් වත් සන්ග්ලාසස් වත් මෙන්න මේ කියන කිසි දෙයක් ඔයාගේ පිච් එක ගනිද්දී දාන් ඉන්න බෑ. ඔයා හැමදාම ස්පෙක්ස් දැම්මත් ඔයාට ඒ ස්පෙක්ස් දෙක පිච් එක ගනිද්දී ගලවන්න වෙනවා. ඔයා පිච් එක ගනිද්දී ඔයා නෝමල් අඳින ඇඳුමක් ලස්සන්ට වැදගත් විදියට තමාම පේන ඇඳුමක් අඳින්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කිසිදු ඇඳුමකින් ඔයාගේ මූණ කව වෙන්නවත් බැහැ. ඒ වගේම ඔය යුනිෆෝම් එහෙම දේවල් අඳින්න ඕනේ. හැබැයි ඔය පූජ්‍ය පක්ෂ කෙනෙක් නම් එහෙම යුනිෆෝම් එකක් ඕගලන්ට තියෙනවා නම් ඒ දේ ඇඳර ප්‍රශ්නයක් නැහැ. ඒ ඇරෙන්න සාමාන්‍ය කෙනෙක් නම් නෝමල් ප්ලසන්ට් ලුක් එකක් දෙන ඇඳුමක් අඳින්න පුළුවන්. පිරිමි කෙනෙක්ට මේ බියඩ් එක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට ෂේව් කරන්නත් පුළුවන් නැත්නම් ඔයාට බියඩ් එක තියාගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ කලර් කරලා තියෙනවා නම් ඒකත් ඇක්සෙප්ට් කරනවා. ඉතින් ඒ දේවල් ප්‍රශ්නයක් නෙමෙයි මේ green card lottery එකේ පිච් එක ගනිද්දී.
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ ස්ටුඩියෝස් වලට යන්න බෑ මට ගෙදර ඉඳන් මේ පිච් එක ගන්න පුළුවන්ද කියලා. ඔව් ගෙදර ඉඳන් ඔයාලට පිච් එක ගන්න පුළුවන්. ඔයාට හොඳ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඒ වගේම ඔයාගේ ගෙදර වයිට් වෝල් එකක් ඒ වගේම වයිට් ෂීට් එකක් තියෙනවා නම් ඔයාට ඒකේ ඉස්සරහට ගිහිල්ලා මේ පිච් එක ගන්න පුළුවන්. Like, make sure that you have good lighting and also wage moon te kisima shadow ekak wad natha wage background ekata kisima shadow ekak enna thi wena vidihata me pitch ekak ganna puluwa e wage ma thamai mama description eke danawa app ekak idi me app ekak use karala to ogulanta me pitch ekak gatta pitch ekak crop karaganna puluwa us passport size ekata idin e vidihata oyata gedirin denoth me pitch ekak ganna puluwa මේ ඩිජිටල් ෆොටෝග්‍රාෆික සයිස් එක කිව්වොත් 600x600 pixels and 1200x1200 pixels. ඒ වගේම තමයි මේ ඩිජිටල් පිච් එක කිලෝබයිට් 240ට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් ඒ දේත් ඔයා මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ පිච් එක හයි ක්වලිටි JPG පිච් එකක් වෙන්න ඕනේ without blurry or unsharp areas or visible pixels. ඉතින් මේ විදිහට ඕගලන්ට පුළුවන් US passport size photograph එකක් මේ lottery green card lottery එකට upload කරන්න පුළුවන් photograph එකක් ගන්න. ඉතින් මම හිතනවා මම හැම area එකක්ම මෙතනදී කතා කරා කියලා. ඉතින් ඕගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පළවෙනි comment කරන්න. ඒ වගේම තමයි මගේ channel එක තම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම තවත් මේ වගේ reading I humble වෙනා ඒ වගේම තමයි මම application form එක fill කරන විදියත් ඊළඟ videos වලට ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් thank you so much for watching and good luck කියලා කියනවා මේ green card lottery එකට apply කරන්න ඉන්න හැමෝටම.